සියලු දෙනාට තෙරුවන් සරණයි. ඉතින් පුංචි පෙටවූ කෙනමට ලස්සන වීඩියෝ එකක් කරන්න ආසාවක් ඇති වුණා. ඇත්තටම පුංචි දරුවෝ කියනකොට කවුරුණත් කැමති. අල්ලගෙන හොරතල කරන්න, මිරිකන්න, ඒ වගේම හාද්දක් දෙන්න, ඕනම දෙයකට පුංචි ළමයින්ට ඕනම කෙනෙක් කැමති. පුංචි ළමයෙකුට ගහනව නම්, මොනවාරි කරනව නම් පිටම්මා කෙනෙක් වුණත් ඒකට කේන්ති යනවා. ඒ තරම් දරුවන්ට ආදරෙන් සලකනවා. මේ ලංකාදීපය නෙවෙයි, මුළු ලෝකෙම ගත්තත් එහෙමයි. ඒ වගේම පුංචි සතුන්ට, ඒ පැටව් කාලේදී ඕන කෙනෙක් ඒ සතුන්ට, දැන් හරකෙක් වුණා පැටිය කාලේ ගොඩාක් ආදරය හොරතල් කරනවා. ලොකු වෙනකොට ඒ ගතිය නැති වෙලා යනවා. ඕනම සතෙක් වුණත්, මිනිස්සු වුණත් පුංචි කාලේ ආදරේ, ලොකු වෙනකොට ඒ ආදරේ නෑනේ. ඒ කියන්නේ ඒ දරුවෝ මල් වගේ, සුවඳ හමන මල් වගේ කියන උපමාව කළාම කියනවා. මේ සුවඳ හමන මල් වගේ කියන බලන්න ගොඩාරයක් අය කඩයක් ඕපන් කරත්, මොනවා හරි ව්‍යාපාරයක් මොනවා හරි දෙයක් ඕපන් කරනව නම්, අනේ පොඩි ළමයෙක් අතින් විවෘත කරන් තිබුණා නම් හොඳයි, ඉරිසියාව, වෛරය, ක්‍රෝධය කියන මේවා ඒ දරුවෝ ගාව නෑ කියලා ඒ තරම්ම කැමති. ඉතින් මේ දරුවා ලොකු වෙනකොට ඇයි එහෙනම් මේ දේවල් ඇති වෙන්නේ? ඒක පොඩ්ඩක් හිතන්න. කොහෙන්ද මේක ලැබෙන්නේ? සමාජෙන්ද, ගෙදරින්ද ලැබෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. අන්න එතනයි අපිට වැරදුණු තැන. එතන තමයි අපට වැරදුණු තැන. දැන් බලන්න, මේ මගේ පුංචි දරුවෙක්ව හිටපු කෙනෙක් ආච්චි කෙනෙක් වුණොත්, සීය කෙනෙක් වුණොත්, මරණාසන්න වුණාට පස්සේ යතුරු කැරැල්ල අතේ තද කරගෙන මැරෙන අය ඉන්නවා. අන්තිමට ගිහිල්ලා පෙරේතයෝ වෙලා උපදිනවා. එක මිනිසෙක් මැරලා මේ මිනිය එම්බාම් කරන වෙලාවේ අත මිටි මොලවන් ඉන්නකොට බලනකොට යතුරු කැරැල්ල මරණය අතේ තිබිලා තියෙනවා. ඉතින් බලන්න මොනතරම් හිතේ තණ්හාවක්, ලෝභකමක් තියාගෙනද මැරෙන්නේ කියලා. ඉතින් මෙහෙම හිටපු දරුවනේ කොහෙන්ද මේක පෝෂණය කරන්නේ? පුංචි කාලෙදී මේ පැලය හිටවනවා, ඉර්ෂියාව, ක්‍රෝධය, මද මාන්න කියන මෙන්න මේ පැල ඔක්කොම දෙමව්පියන් විසින් හොඳට ඉඳලා පෝෂණය කර කර, පෝෂණය කර කර ඉදිරියට අරගෙන යනවා. අන්න ටික ටික තේරෙන්න ගන්නකොට දරුවන් අතර වුණ ගැටුම් ඇති වෙනවා. මේ හේතුවට මුලින්ම වග කියුත්ත වෙන කවුරුවත් නෙයි, දෙමව්පියෝම තමයි. දැන් මම කියන්නේ බොරු නම් හොඳට බලන්න. බල පුංචි කාලෙදි හදපු දරුවෝ කොච්චර සුන්දරව ගෙදර හිටියද. කසාද බැඳලා බලන්න. කසාද බැඳගම අම්ම එහි කුටිකෙක් පේන්න බෑ. රණ්ඩු වෙනවා ගහ ගන්න. මම දන්න පවුල්වල මම දැකලා තියෙන ලොකු පවුලේ නම් ගහගන්නේ නෑ. හැබැයි පොඩි පවුල්වල මේ වෙන විට ගුටි කෙලිත් යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේකට හේතු මොකද්ද? අන්න එතන එන්න කට්ටියක් මේගොල්ලෝ හිතවල පුරෝගෙන ඉන්නේ මේ ඉඩකඩන් කෙරේ තණ්හාව, ගේදොර කෙරේ තණ්හාව, අඩුමතරම අම්මා තාත්තා පෙන්ෂන් එක ගන්නව නම් ඒකට ඇතිවෙන තණ්හාවක්. මුන්නම හරි දෙයකින් හිත කුරුළු කරගෙන තමයි ඉන්නේ. ඉතින් අපිට බැරිද මේක නැති කරන්න? අපිට පුළුවන්. මොකද්ද කරන්න ඕනේ? මමයි හැදෙන්නේ. දරුවන්ට මේ සංකල්පය දීලා බලන්න. මම හැදෙන්න ඕන කියන සංකල්පය දුන්නනම් පුංචි කාලෙම්ම මේ එක එක දේවල් වලට ඇතිවෙන ආශාවන් මේවට ට්‍රීට්මන්ට් එකක් දුන්නනම් හරියටම හරි. විශේෂයෙන්ම කියන්නට ඕන, පුංචි කාලේ ඉල්ලන දේ ඉල්ලන සැනින්ම දරුවන්ගේ අතර දෙනවා නම් මේ දරුවෝ තමයි මතු අනාගතේ සියදිවි හානි කරගන්නේ. ආදරයෙන් පැරදුනත් සියදිවි හානි කරගන්න ප්‍රධානතම හේතුව
අම්මා තාත්තා විශේෂයෙන් අම්මා පුංචි කාලේ ඉල්ලන දේ දෙනවා. අන්නේ නිසාවෙන් තමයි මේ වරද සිදු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දරුවා කේන්තියෙන් තරහින් අඬනකොට අම්මා දෙනකොට මේ අඬනකොට දෙන නිසා අනිවාර්යෙන් මේක තමයි කල යුත්තේ කියලා මේ දරුවා ඒක ඔළුවට දාගන්නවා. පස්සේදී තාරුණයටපත් වුණාම ආදරය කරන්න අරගෙන විරහව ඉවස ගන්න බැරි වෙනවා. අන්න එතකොට හඬා වැළපෙන්න ගන්නවා. ලැබෙන්නේ නැති වෙන විට මොකද පුංචි කාලේ ලැබුණා ගෙදරදී. හැබැයි දැන් ලැබෙන්නේ. එතකොට මොකද කරන්නේ? මම මේකට ජීවිතෙන් වන්දි ගේනට පම්මම රිද්දන්න කියලා අනුන්ට රිද්දන්න තමන් එක්ක වහබොනම එක් ඕච්චිට බෙල්ල තියෙනවා. ඊට පස්සේ බෙල්ල වැල්දා ගන්නවා. එක එක ක්‍රම තියෙනවා මැරෙන්න. මේ මොනම ක්‍රමයක් හරි අරගෙන ඒකෙන් මැරෙනවා. මේ මැරෙන හැම දරුවෙක්ම ඒ තත්ත්වයටපත් කරලා තියෙන දෙමව්පියම තමයි. පුංචි කාලේ ඉඳන් ඉල්ලලා අඬනවා නම් කොහොම හරි අමතක කරලා පුංචි කාලෙම වෙන දෙයක් වෙන්න එක්ක නොදෙන්න මේ තත්ත්වයට හදන්න පුළුවන්. හැබැයි වරදින්නේ අම්මා තාත්තටම තමයි. අන්න ඒ නිසා මේ සමාජය හරි සුන්දරයක් කරන්න පුළුවන්. බැරි වෙලා හරි මේ හිත එල්ලෙන්න තිබුණා නම් ශරීරයේ බාහිරින් මිනිස්සු පට්ට කැතක් තියෙන්නේ. ඇයි මේ සිත මොනතරම් කැතද කියලා නොපෙනෙන හිත හොඳට හිතලා බලන්න. කැත හිතෙන්නේ නැතුව හොඳ හිතින් හිතන්න මේ වීඩියෝව ඔබට වාසනාවක් ගෙන දේවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.